අනේමිස් මාව මෙතනින් එලියට දමන්න ඉක්මනට ඉක්මනටම මේ කියන කතාව ඔබ ඇසිය යුතුමය විශේෂයෙන් ඔබ පාසල් වයසේ සිටින අමතර පන්තිවලට යන දියණියක් නම් ඇසිය යුතුමය එවන් දියණියක් සිටින මවක නම් පියෙක් නම් ඇසිය යුතුමය එවන් දියණියක් සිටින නිවසක නිවසියෙකු නම් ඇසිය යුතුමය අසා පමනක් මදිය නැවත නැවතත් මේ ගැන සිටිය යුතුය ඒ ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් පමනක් නොවේ තවත් දැරියකගේ ආරක්ෂාව වෙනුවෙන්ද ඉදිරිපත් විය හැකි යුතු අවස්ථාවක ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නටය මේ සිද්ධිය වූ දවස මේ සටහන තබන දිනේට පෙර දිනයයි එනම් සැප්තැම්බර් 9 වෙනි බදාදාය ජනාකීර්ණ කොළඹ වෙනදා මෙන්ම කඩිගුලක් ඇවිසුණු අන්දම පෙන්වමින් තිබිනි නොයෙක් වමනාවන්ට පැමිණි පිරිස් තම කටයුතු ඉක්මනින් කර ගැනීමේ අරමුණින් එහෙ මෙහෙ යති කොළඹ පිහිටි තරු පහේ නොඋනත් නමක් දිනු හෝටලෙකි කොළඹ එකේ පිහිටි ඉහළම මට්ටමේ ලේකම් කාර්යාලයක සේවය කරන නිලධාරියෙකුයි කියාගත් පුද්ගලෙක් පැමිණ කාමරයක් ඉල්ලුවේය බැලූ බැල්මට වයස 50ක් 55ක් වෙන්නට ඇත ඔහු තම රාජකාරී හැඳුනුම් පතද පෙන්වූ නමුත් එයින් ඔහුගේ නම පවා ලබා ගන්නට දුන්නේ නැත හෝටල එක්තරා නිලධාරියෙකුගේ නම කියා ඔහු තමන් ගැන දන්නා නිසා ඔහුගෙන් අසා කාමරය දෙන්නේ ඔහු ඉල්ලා සිටියේය ඔහුගේ ඉල්ලීම ඉටු විය කාමරයක් වෙන් කරගත් ඔහු තම පෙම්වතියද කැඳවාගෙන පැමිණෙන බව කියා යන්නට ගියේය තවත් විනාඩි කිහිපයක් ගෙවී ගිය තැන එකී තැනැත්තා ආවේ තරුණියක සමගය තාත්තයි දුවයි බේ මෙන් බැලූ බැල්මට ඌව පෙනේ එයාවේ අමතර පන්තියකට ගෙන යන බෑගයක් කරේ එල්ලාගෙන ඔහු ඇය සමග හෝටලේ පස්වෙනි තට්ටුවේ තමන් වෙන් කරගත් කාමරයට ගියේය තරුණියද පස්ස ගසන අන්දමකින් ඔහු පසුපස යනු පෙනේ මේ තට්ටුවේ ඔහුට වෙන් කරගත් කාමරයට ආසන්නව හෝටලේ විදායක නිලධාරිනියකගේ කාර්යාල කාමරයද පිහිටා තිබිනි එකී විදායක නිලධාරිනියගේ කාර්යාල කාමරයේ දොර ඇර තිබෙනු බැවින් එය මොවුන් දෙදෙනා යනු දැක්කාය නමුත් කොළඹ පිහිටි හෝටලයකට යුවලක් පැමිණීම අලුත් හෝ ආගන්තුක දෙයක් නොවේ මේ මොහොත වන විටත් කොරෝනාවෙන් නැගිටින්නට බැරි වූ සමහර සංචාරක හෝටල් යැපෙන්නේ පැයට දෙකට කාමර කුලියට දීමෙනි තවත් විනාඩි කිහිපයක් ගත විය යම් උවමනාවකට එළියට යන්නට ආ පෙර කී නිලධාරිනියට දැකිය හැකි වූයේ කාමරයේ දොර ඇර තිබෙන බවකි දැරිය දොර ළඟ සිටියාය කිසිත් නොදැනුන අයුරින් කාමරයට ගිය මෙම නිලධාරිනිය ඇඳෙහි හිඳගෙන සිටි මිනිසාගෙන් අසා සිටියේ කාමරයේ අඩුපාඩු කිසිවක් තිබේද යන්නේ ඇය ඔවුන් ගැන විමසිල්ලෙන් සිටින බවක් පෙන්වූයේම නැත නමුත් ඇගේ සිතෙහි ඔවුන් ගැන සැකයක් ජනිත වූයේ මවකගේ හදවතෙහි නිරන්තර දරුවන් ගැන ඇතිවන ඇලුම් බැලුම් සමගය නෑ නෑ මොකුත් අඩුපාඩු නැහැ ඔක්කොම හොඳයි බොහොම ස්තුතියි මේ නිසා මෙම නිලධාරිනිය වෙත කීවේ කලබලේනි ඒ වන විටත් මුවැත්තියකසේ දොරකඩ බලා ඉන්නා දැරිය දෙස යලිත්වරක් බැලූ නිලධාරිනිය සැකය තවදුරටත් තමන් වෙතම රඳවාගෙන යන්නට ගියේ රැකියාව නැති වුණත් මේ දරුවට කරදරයක් වෙන්න දෙන්නේ නැහැයි සිතමිනි ගත වූයේ තවත් විනාඩි ගණනකි නිලධාරිනිය තවත් රාජකාරියකට යන්නට තම කාර්යාල කාමරයෙන් එළියට ආවා පමණි පෙරකී කාමරයේ සිටි දැරිය දිවගෙන විත් ඇය අසල සිට ගත්තාය අනේ මිස් මාව මෙතනින් එළියට දමන්න ඉක්මනට ඉක්මනට දැරිය හඬන්නට ආසන්නය නිලධාරිනිය සිතූ දේ හරිය කවර හෝ ප්‍රශ්නයක් තිබේ එය සිතනවාටත් වඩා බරපතලය ඔයා බය වෙන්න එපා ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ පඩිපෙළ දිගේ දුවන්නට සැරසෙන දැරිය අල්ලාගත් ඇය කීවාය විදුලි සෝපානයට ඇයද රැගෙන ගිය නිලධාරිනිය දැරියගේ විස්තර විමසුවාය මේ ඇය කී කතාවයි මව්වරුනි පියවරුනි දූපුතුනි අපේ සමාජයේ මෙවන් දේ අනන්තවත් සිදුවන බව සත්‍යය මේ සැබවින්ම සිදු වූ ආසන්නතම සිදුවීමයි මෙයින් ඔබට ගත හැකි පාඩම ගන්න මම පදිංචි ඉස්කෝලේ යනවා ටියුෂන් එන්නේ නුගේ ගොඩ ඉතින් මට ටියුෂන් යන්න සල්ලි නැහැ පන්ති සල්ලි දෙන්නේ මේ දැන් මාව එක්ක ආපු එක්කෙනා කවදාවත් නරක යෝජනාවක්වත් කරපු කෙනෙක් නෙමෙයි කාලයක් තිස්සේ මෙහෙම සල්ලි දෙනවා එයා අපේ තාත්තටත් වඩා වැඩිමල්
මම හිතුවේ නැහැ මෙහෙම යෝජනාවක් කරයි කියලා. අද ටියුෂන් පන්තියට ගෙවන්න සල්ලි දෙන්න එන්න කීවා කොළඹට. මම ආවා. ඉතින් කිව්වා මේ හෝටලෙට එන්න තේ ටිකක් බීලා යන්න කියලා. හෝටලේ ඇතුළට යද්දි මම ඇහුවා ඇයි ඇතුළට යන්නේ කියලා. මොකද එළිය රෙස්ටෝරන්ට් එකක් තියෙනවා දැක්ක නිසා. එතකොට කිව්වේ උඩම තට්ටුවේ ලස්සන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා ඒකට යමු කියලයි. ඇත්තට මෙහි ඉහළම තට්ටුවේ ආපන ශාලාවක් තිබේ. ඉතින් මම සැක කළෙත් නැහැ ගියා. පස්වෙනි තට්ටුවේ කාමරයක් වගේ එකකට යනකොට මට සැක හිතුණා. එයා කාමරයට ගියා. මම ඇතුළට ගියේ නැහැ. රෙස්ටෝරන්ට් එකක ඇඳන් නැහැනේ මේක කාමරයක්නේ. මම ඇහුවා ඇයි මේ කියලා. ඉතින් ටිකක් ඉන්න මහන්සි ඇරලා යමු කීවා. මෙයා මේ මාව විනාශ කරන්න හදනවා කියලා මට තේරුණා. මම කිව්වා මට සල්ලි එපා මම යනවා කියලා. එතකොට මට තර්ජනය කළා. ඒ පාර තමයි මම දිව්වේ. මට මිස් හම්බුනේ ඒ වෙලාවේ. මම වැන්දට පව් නෑ. දෙවියෝ වගේ මාව බේරගත්තේ ඔයා කියමින් ඇයම නිලධාරිනිය හමුවේ වැඳ වැටුණාය. මේ නරුමයා මීට පෙරද මෙසේ තවත් කී දෙනෙක් මෙසේ ගෙනෙන්නට ඇතිදැයි අප දන්නේ නැත. එයින් කී දෙනෙක් ඔහු අතින් විනාශ වෙන්නට ඇතිදැයි අප දන්නේ නැත. ඉදිරියටත් එය එසේම වන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. ඒ නිසා එසේ නොවන්නට වග බලා ගන්නට මේ හැම තරුණියක්ම මෙවන් අය හඳුනාගත යුතුය. ඔවුන් මුලදී පෙන්වන ධාරක ස්නේහයේ නොගැලෙන්නට වග බලාගත යුතුය. මව්පියන්ද තම දරුවන්ට උදව් උපකාර කරන්නේ කවුරුන්දැයි සොයා බැලිය යුතුමය. ඔවුන් කරන්නේ මොනවාදැයි සොයා බැලිය යුතුමය. නොයසේ නම් මෙවන් නරුමයින්ට මල් කැකුළු තලන්නට තව තව ඉඩ හැදෙන්නේමය. උපුටා ගැනීමකි.